හරිනම් එමලේ ඔයාලා 2021 22 මහපොළ දාපු කෙනෙක් නම් එහෙම නැත්නම් මහපොළ ඩයිලොග් කරමු කෙනෙක් නම් පොඩි වෙලාවක් තරම් මේ වීඩියෝ එක චුට්ටක් බලන්න මේක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙයි දැන් ඔයාලට වැදගත් නැතුණත් අනිවාර්යෙන් පස්සේ කාලෙක හරි මේක මම කියන දේ වැදගත් වෙයි හරි මම ඔයාලට කිව්වා නැගිමලේ Facebook page එකේ සහ මම YouTube community එකේ post එකක් දැම්ම පොඩක් මහපොළ දාපු අය චුට්ටක් ඔයාලා දාපු දිනයත් එක්ක මට චුට්ටක් කියන්න කියලා මම ඒක පොඩක් දැම්මනාගේ වලි පොඩි විස්තර ටිකක් එකතු කරගන්න හරි එතකොට 2021 කියන්නේ ඔයාලනේ ඊට කලින් අවුරුද්දේ මහපොළ ගැටලුවක් නිසා තමයි මම පොඩ්ඩක් ඒ කියන්නේ දාලා ඉඩියක් ගන්න තමයි ඔයාලට විස්තර දාන්න කියලා කිව්වේ මේ වෙද්දි ඒ කියන්නේ හැබැයි නැගේ වලි මේ වෙද්දි 2020 උසස් පෙළ ලියපු එහෙම නැත්නම් ඔයාලට කලින් අවුරුද්දේ ලියපු අයගේ මහපොළ ලිස්ට් එකකුත් දාලා නැහැනේ එතකොට 2020 අයගේ මේ වෙද්දි ලොකු මහපොළ කප්පාදුවක් යෝජිසි එකෙන් කරනවා පුංචි පුංචි හේතු අල්ලගෙන ඒවෙන් ගොඩාක් ඒවා නැති බලි පදනමක් නැති හේතු හරි මම මේක ගැන කලින් විස්තරයක් දාන්නත් හදලා මම ආපහු පොඩ දාන්න නැතුව හිටියේ මේක එක ළමයට දෙන්නෙකුට වෙච්ච ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ යාළුවා අඩුපාඩුවක් නිසා වෙන්නේ නැති කියලා හිතලා. හැබැයි සෑහෙන්න මට මැසේජ් ආවා ඒ වගේම සෑහෙන්න මේක ගොඩාක් ළමයින්ට වෙලා තියෙනවා. ඒ කියන්නේ මහපොළ වලින් රිජෙක්ට් කරා කියලා ලියුම් සහ එයාලගේ ආයුධම් පද බාර ගන්න බෑ කියන එක. ඒක කිසිසේත්ම මේ පිළිගන්න පුළුවන් හේතුවක් නෙමෙයි දාලා තිබ්බේ. හරි. ඔයාලම මහපොළ වීඩියෝ එකෙන් දාලා තිබුණා මෙන්න මේ දේවල් අඩුපාඩු කරොත් මහපොළ ෆෝම් එක රිජෙක්ට් වෙනවා කියලා. හැබැයි මේ පාර එහෙම නැත්නම් 2020 මහපොළ රිජෙක්ට් කළා තිබුණා. ප්‍රාදේශීය ලේකම් එහෙම නැත්නම් ග්‍රාම සේවක හරියට සහතික කරලා නැහැ කියන්නේ. ඒක පිළිගන්න පුළුවන් සාධකයක් නෙමෙයි මොකද ග්‍රාම සේවය සහ ප්‍රාදේශීය ලේකම් දෙන්නම චෙක් කරලා තමයි යූජිසි එකට යවන්නේ. එයාලගේ සහතික කිරීම වැරදි කියලා ළමයෙක්ගේ මහපොළ කපලා දාන්න බෑ. එහෙම කප්පාදු කිරීමක් කරන්න බෑ. එතන තියෙන නංගිවලි හිතාමතාම මහපොළ දෙන කට්ටිය ප්‍රමාණය අඩු කරන ප්‍රශ්නයක්. ඒකම මට තේරුනේ ගොඩාක් ළමයින් මේ දේ වෙලා දින නිසා. හරි මම ඒකට මුකුත් පෝස්ට් එකක් දැම්මේ නැතුව ඉතින් චුට්ටක් අර සමහර ළමයින්ට ඇත්තටම මෙහෙම අඩුපාඩු වෙලා තියෙනවනේ. එහෙම වුණොත් එහෙම මම දාන විස්තරෙත්ම දාන්න බෑනේ මට. ළමයි ගැඩුපාඩු. හැබැයි මේක ගොඩාක් කට්ටියට වෙලා දිනවා කියන්නේ ගොඩාක් කට්ටියන්ට ඒ වගේ දෙයක් වෙන්න බෑනේ. හරි එතකොට ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් නිසා මහපොළ ඇප්ලිකේෂන් 2020 අයට රිජෙක්ට් කළා දිනවා. නැත්තම් බාර ගන්න බෑ කියලා දිනවා. ඒතොර යාට ඒවා සමහර අයට දීලා තිබුණා ඒවා හදා ගන්න කාල සීමාවක් සතියක වගේ කාල සීමාවක්. සමහර අයට ඇත්තට මේ කාල සීමාව මදි ඒ දේ කරගන්න. යුජිසියක සම්බන්ධ වෙලා සමහර අය ප්‍රශ්න විසඳගෙන තිබුණා. හැබැයි හිතන්න බෑ අපෝ මහපොළ ලැබෙයි කියලා යන්නේ. මම ටිකක් ගන්න අමාරුයි. හරි එතකොට දැන් මම ඇයි ඔයාලගේ විස්තර එකතු කරේ 2021 ගියාගේ ළඟ බල ඔයාලට මේ ප්‍රශ්නේ ඉන්නේ හරි මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඔයාලට ඊට වැඩියෙන් එන්නේ ඒ නිසා ඔයා චුට්ටක් බලන්න ඔයාලගේ මහපොළ ෆෝම් එක හරියටම ඔයා බාර දෙන්න ගියපු දවසට කලින් දාසේ දීලාද හරි ඒක චුට්ටක් ග්‍රාම සේවක යවලාද කියලා ඔයාලට පුළුවන් නම් හොයලා බලන්න ඒක ඔයාට ඔයාගේ පැත්තෙන් ලොකු දෙයක් වෙන්න හරි බලන්න ප්‍රොසින් ඩේට් වලට කලින්ද ආයවල තින්නේ ඒක කලින්ද සතියකටවත් කලින් වගේද ග්‍රාමසේකේ බාර දුන්නේ කියලා හරි ඒක තමයි එක දෙයක් ඔයාලට මහබල ෆෝමෙන් ගැන චුට්ටක් අයි ග්‍රාමසේකේ තින්න අහලා බලන්න පුළුවන් එහෙම බලන්න බැරි කට්ටියක් දැදිනේ ඒ කියන්නේ සමහර ග්‍රාමසේකේ ඉන්නවනේ එහෙම මේක හරි එහෙම කට්ටියන්ගේ සොලියුෂන් එක තමයි නැති බල්ලි ඔයාලා අනිවාර්යෙන්ම මම ඔයාලට හැම යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් වීඩියෝ එකකම කියනවා අනිවාර්යෙන්ම බර්සරි ඉල්ලන්න කියලා හරි බස්ට්‍රේට අයදුම් කරන්න කියන එක මම ඔයාලට නිතරම කියනවා. ඒ නිසා ඔයාලා යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ආපු ගමන් ඒකත් එක්ක බර්සරි ෆෝම් එනවා. ඔයාලා මහපොළ ඉල්ලපු කෙනෙක් නම් ඔයාලා අනිවාර්යෙන් බර්සරි ඉල්ලන්න. ගොඩාක් දුරට ඔයාලගේ ඉන්නේ 2021 මහපොළ ගොඩාක් අය නොලැබී යයි. කියන්නේ ලැබෙන්නම ඕන අයට. නොලැබී යයි නම් ඒක තමයි ඇත්ත යථාර්ථය. හැබැයි බර්සරි වලට එච්චර ලොකු නීති රීති ප්‍රමාණයක් බලපාන්නේ නැහැ අර මහපොළ දියෝගේ. එකක් තමයි ඔයාලගේ වාර්ෂික ආදායම ලක්ෂ 5ට අඩු වෙන්න ඕන. ඒක විතරක් තිබ්බට නැති අනිත් ඒවා බලපාන්නේ නැහැ මහපොළට වගේ ලොකු නීති ගොඩක් නැහැ ඒ නිසා තාමත් මග යන කෙනෙක් ඉන්නවා නම් කැම්පස් එකත් එක්ක කතා කරලා පස්සේ උනත් බර්සරි ඉල්ලන්න පුළුවන් එහෙම කෙනෙක් නම් ඉල්ලන්න නම් ඉන්නවා හරි මොකද බලාපොරොත්තුෙන් ඉන්නවා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඔයාට මහපොළ හම්බෙයි කියලා මහපොළ හම්බෙද්දි සෑහෙන කාලයක් ගිහිල්ලා ඉන්නේ ඒ වගේම 2020 ට උනා වගේ ඔයාලගේ මහපොළ ලොකු ප්‍රමාණයක් රිජෙක්ට් වෙයි
පුංචි පුංචි හේතු නිසා. එනිසා ඔයදී අනිවාර්යෙන්ම කරලා දෙන්න ඔයාලා දන්න යාළුවන්ටත් මේ ගැන කියලා දෙන්න නම් ඉවරයි. හරි. එහෙම නැත්නම් අනිවාර්යෙන් එක ඔයාලටම බලපාන. හරි. එහෙනම් මම මේ වීඩියෝ එකත් යාළුවන්ට ෂෙයා කරගෙන යන්න අනිවාර්යෙන්. හරි ස්තුතියි.